අයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අමු ගස් ලැබු මැල්ලුමක් හදනවා. අමු ගස් ලැබු කියන්නේ ඇත්තටම ශරීරයට ඉතාම ගුණ ඖෂධයක්. ඉතින් ඒ වගේම තමයි මේක හරිම රස මැල්ලුමක්. ඉතින් කවුරුත් මේවා වැඩිය හිතන්නේ නැහැ. ඉතින් ගමේ ගොඩේ හැදෙන මේ වගේ එළවලු කවුරුත් වැඩිය ගණන් ගන්නෑ. පොලකට ගියත් අපි ගන්න ඉතින් බීට් කැරට් බෝංචි ගෝවා ඔය වගේ දේවල් ටික තමයි හැමෝම පොලට ගියාම එකතු කරගෙන ඉන්නේ. ඉතින් අමු ගස් ලැබු ගෙඩියක් තිබුණොත් අනේ මොකටද සල්ලි දීලා ගන්න කියලා කවුරුවත් ගන්නෑ. ඒ වුණාට ඉතින් ඇත්තටම අනිත් එළවලු වලට වැඩිය අමු ගස් ලැබු ගෙඩියක් කියන්නේ ඉතාම ගුණ බෙහෙතක්. මේ විතරක් නෙමෙයි මේක මේ ඉතාම රසවත් මැල්ලුමක්. කාලා බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේක කොච්චර රසද කියලා. ඉතින් අපේ දරුවන්ටත් මේ දේවල්ම දෙන්න මතක තියාගන්න. ඒගොල්ලොත් මෙහෙම අදලා දුන්නොත් අනිවාර්යෙන් හරිම රසයි කියලා කනවා. එනිසා එක සැරයක් හදලා බලන්න මං කියනවට කොච්චර මේ අමු ගස් ලැබු මැල්ලුම රසද කියලා. එහෙනම් ඉතින් අපි හදලා බලමු. ඔයාලට මං කියන්නම් කොහොමද හදන්නේ කියලා. මම අමු ගස් ලැබු ගෙඩියක් අරන් තියෙනවා, ටිකක් ලොකු ගස් ලැබු ගෙඩියක්. මම මේ ගෙඩියම පාවිච්චි කරගන්නේ. මම මේකෙන් දෙකට කපලා එක කොටසක් මැල්ලුමක් හදනවා, අනිත් කොටස මාළුවක් හදනවා. අමු ගස් ලැබු මාළුවත් ඇත්තට හොඳ රසට පොලොස් මාළුව වගේ හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මදේ සුදු පාටට තියෙන ගස් ලැබු ගෙඩියක් තමයි අපි මැල්ලුමට ගන්න ඕනි. හොඳ පැහිච්ච අමු ගස් ලැබු ගෙඩියක්. මේක ඇට සුදු පාටට වගේ තිබුණාට මේක පැහිලා තියෙන්නේ. මේ වගේව තමයි අපිට මැල්ලුමට ඕනි වෙන්නේ. මේ වගේ ගෙඩියක් මං අරන් දැන් මම මේකෙන් කෑල්ලයි පාවිච්චි කරගන්නේ. මේක ඇට ටික අයින් කරලා පොත්ත හොඳට සුද්ධ කරලා කපලා ඉස්සෙල්ලා ගන්න ඕනි. කපලා මේක හොඳට වතුරෙන් හොදලා ඊට පස්සේ අපි ගමු. දැන් මන් තියෙන්නේ මේ පොත්ත එහෙම හොඳට සුද්ධ කරලා කපලා හොදලා ගත්තා. මම අද මේක ගාණෙකින් මේක හීනියට ගා ගන්නවා. කැරට් ගාණෙකින් හීනියට ගා ගන්නවා. ඉතින් වාටත් පුළුවන් මේක කැරට් ගාණෙකින් හරිම ලේසියෙන් මේක හීනියට ගා ගන්න. හුඟක් අය මේක ලියනවා හීනියට පිහියෙන්. සමහර ලොකුවට කපලා ගන්නවා. ඒුණාට මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා නම් ඔයාලට හරි ලේසියි මේ ටික හදාගන්න. මගේ මේ කෑලි මේ වගේ ගලවලා අයින් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් ඔයාලටත් අර කැරට් ගාණෙකින් හරි මේක හොඳට හීනියට ගා ගන්න පුළුවන්. එතකොට අපිට ඉක්මනින් මේක හදා ගන්නත් පුළුවන්. කෑලි ලොකු වුණාම ගොඩක් වෙලා යනවා හදාගන්න. තැම්බෙන්න වෙලා යනවා. මෙන්න මේ වගේ කෑලි හීනියට ගා ගත්තාම අපිට හරි ලේසියෙන් ඉක්මනට මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ඔයා හොඳට පිරිසුදු කරලා ගස් ලැබු ගෙඩිය සෝදලා කපලා අරගෙන මේ විදිහට හොඳට ගා ගන්න. මේ කැරට් ගාණෙකින් හරි ඔයාට පුළුවන් උපකරණයකින් මේක ගා ගන්න. ගා ගන්න ඉච්චර වෙලා යන්නෙත් නැහැ. මේ විදිහට ගා ගත්තාම මැල්ලුමත් හරි ලස්සනයි, හරි පිළිවෙලයි. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ටික මේ වගේ හීනියට ගාගමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම දැන් මේ ගාගෙන යන අතරේ තියෙන මගේ මේ ගස් ලැබු ටික හීනියට මේ වගේ ගාගත්තාම හරි ලස්සනයි, හරි පිළිවෙලයි. ඉතින් ඒ නිසා හරි ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයත් මේ වගේ මොකක් හරි තියෙන උපකරණයකින් මේක හීනියට ඉස්සෙල්ලා ගා ගන්න. ඉතින් දැන් මම මගේ ගස් ලැබු ටික ඔක්කොම හීනියට මේ වගේ ගාගත්තා. අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. දැන් මේ තියෙන්නේ ගස් ලැබු ටිකයි. මම ඒකට පොල් මැල්ලුම හදාගන්න මම පොල් ටිකක් ගත්තා. මම පොල් වල ප්‍රමාණයක් කියන්නේ හේතුව මම ගත්ත ගස් ලැබු ප්‍රමාණය අනුව තමයි මම පොල් ටික ගත්තේ. ඔයාට ඒක වැඩි අඩු කරන්න පුළුවන්. ඒකට මම රතු ලුණු ගෙඩි 6ක් 7ක් විතර දාගත්තා. ඒ වගේම ලොකු සුදු ලුණු දික් 3ක් දාගත්තා. ඒ වගේම පොඩි කොච්චි කරල් 7-8කුත් දාගත්තා. ඒ වගේම මම මේකට දැන් ගම්බිරිස් ටිකක් දානවා. ඊළඟට අබ තේ හැඳි භාගයක් දානවා. ඊළඟට මම මේකට අබ ටිකක් දාලා කහකුරු පොඩකුයි ලුණු කුඩු ටිකකුයි කරපිංච ටිකකුයි එකතු කරගන්නවා. මම මෙතන හැම දෙයක්ම කිව්වට එක දෙයකවත් මම ප්‍රමාණ හරියට කිව්වේ නැහැ. හේතුව මම ගත්ත ගස් ලැබු ගෙඩිය ප්‍රමාණයට තමයි මම මේවේ පහේ ගත්තේ. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ රස අනුව මේ හැම දෙයක්ම අඩු වැඩි කරලා ගන්න. ඔයා සැරට ටිකක් වැඩිපුර කැමති කෙනෙක් නම් කොච්චි ටිකක් වැඩිපුර ගත්ත හැකි. ඒ වගේම ගම්බිරිස් ටිකකුත් වැඩිපුර ගත්ත හැකි. මතක තියාගන්න කරපිංච ටිකක් අනිවාර්යෙන් දාන්න. මේ වගේ හොඳ කරපිංච 22ක් විතර හොඳට දාලා මේක අපි දැන් කොටගමු. ඊට පස්සේ අපිට පුළුවන් හදාගන්න ගින්දර මෙන්න මේ වගේ ටිකක් වැඩි මට්ටමේ ඉස්සෙල්ලා තියාගන්න ආරම්භයේ විතර. ඊට පස්සේ අපිට පුළුවන් තෙල් ටික රත් වුණාට පස්සේ
මේකට අබ චුට්ටක් දානවා මම ඉස්සෙල්ලාම අපි අරකට අබ දැම්ම තමයි තවත් ඒ වගේ තේහෙන්දි භාගයක් විතර ඉස්සෙල්ලාම තෙලට දානවා දාලා ඊට පස්සේ මම මේකට අපි අර ගාගත්ත ගසලබු ටික දානවා දාලා මේකට කහ පොඩි චුට්ටකුයි ලුණු කුඩු පොඩ්ඩකුයි දානවා මතක තියාගන්න අපි මැල්ලුමට ලුණු එකතු කරා ඒ නිසා මේකට දානකොට හොඳට හිතලා දාන්න අරකට දාපු නිසා මේකට පොඩ්ඩක් දාගත්තාම ඇති දාලා දැන් මේ දෙක හොඳට කලවම් කරලා අනිවාර්යෙන් මේක කලවම් කරාට පස්සේ අපි අර වැඩි කරගත්ත ගින්දර සාමාන්‍ය ගානට අඩු කරගන්න ඕනි අඩුවම කරගන්නත් එපා එහෙම වුණොත් මේ ගස්ලබු වල තියෙන තෙත ගතිය ඉස්සරහට આવොත් එතකොට මේක ටිකක් දිය ගතිය හිටිනවා ඒ නිසා ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න ඒ කියන්නේ අඩුමත් නැති වැඩිමත් නැති මධ්‍යම ප්‍රමාණයට ගින්දර තියාගෙන මේක මෙහෙම කලවම් කරලා අපි මේක වහනවා තැම්බෙන්න වහනවා කියලා ගොඩක් වෙලා වහන්නේ හොඳටම මතක තියාගන්න ඕනේ මේක කලවම් කරලා එක විනාඩියයි අපි වහලා තියන්නේ විනාඩියෙන් මේක උස්සලා අයින් කරන්න ඕනේ ඊට පස්සේ කලවම් කරලා ඔයාලට කෑල්ලක් අතර අරන් බලන්න පුළුවන් එතකොට මේක චූටි අමු ගතියකුත් එක තමයි තැම්බිච්ච ගතියක් තියෙන්නේ කෑල්ල අතර අරගෙන මෙන්න මේ වගේ බැලුවාම ඔයාට පේනවා මේ කැඩුනා කැඩෙනවට චූටි අමු ගතියකුත් ඇතුලේ තියෙනවා අනේ මට්ටම තමයි අපිට තියෙන්න ඕනි මේ මට්ටමේදී අපි අර පොළුයි පහේ ටික දාලා ගත්ත පොල් සම්බෝලි දැන් මම මේ කොටාගෙන තියෙන්නේ මම මේක පොඩි වංගෙඩියකට දාලා අත් වංගෙඩියකට දාලා කොටලා ගත්තේ ඔයාට ගලක් තියෙන කෙනෙක් නම් ගලේ අඹරලා හරි ඔයාට කැමති කම මේකට මේ පේස්ට් එක අඹරලා ගත්ත හැකි මේක ඊට පස්සේ මෙහෙම දාලා මේක දැන් හොඳට කලවම් කරන්න ඕනි මේක හොඳට කලවම් කරනකොට මේකේ පොල් අර පොල් සම්බෝලි තියෙන තෙත ගතිය යනකම් මලවනවා අන්නේ මලවන කාලය තුල අපේ අමු ගස්ලබු ටිකේ ඉතුරු තැඹිලා නැති කොටස තැඹෙනවා ඒකයි මං කිව්වේ මේක සාමාන්‍යයෙන් අර බාගෙට විතර තැඹෙනකොට පොල් ටික එකතු කරලා ගන්න කිව්වේ දැන් අපි මේක මේ විදිහට ලිපේ තියාගෙන කලවම් කරන්න පොල් ටික මැලවෙනවත් එක්ක ගස්ලබු ටිකත් හොඳ ගානට අවශ්‍ය ගානට තැඹෙනවා මොකද ගස්ලබු කියන්නේ පොඩ්ඩක් දිය ගතිය ටක් ගාලා උනන එළවලුවක් ඒ නිසා මේක අනිවාර්යෙන් ගින්දර වැඩි කරගෙන ඒ කියන්නේ අර වැඩිමත් නෙමෙයි සාමාන්‍යයෙන් අඩුමත් නෙමෙයි බැඳ ප්‍රමාණයට වැඩිය චුට්ටක් වැඩි තියාගෙන මේක මලවන්න එතකොට මේ විදිහට විනාඩි 2ක් 3ක් මලවනකොට අපිට අවශ්‍ය ගානට මේක මලව ගන්න පුළුවන් ඉතින් මේ තියෙන්නේ රසම රස ගස් ලැබු මැල්ලුම අමු ගස් ලැබු මැල්ලුම ඔයා මේ විදිහට එක සැරයක් හදන්න හදලා බලන්න මං කියනවට මං කියන්නේ බොරුද කියලා මේක පුදුම රසක් ඇත්තට සුදු බත් ටිකක් එක්ක හොඳ රසට කන්න පුළුවන් රසවත් මැල්ලුමක් මැල්ලුමක් වගේම තමයි ව්‍යංජනයක් ඉතින් ඇත්තට මේකට තව පුංචි දෙයක් ඔයාට හදාගත්තොත් ඔයාගේ බත් එක්ක ඇව හැකියි මට නම් මේවා එක විතරකුත් කන්න පුළුවන් ඒ තරමට මේක හරි රසයි ඉතින් රසවත් වගේම මේක හරි පිළිවෙලයි කෑම මේසෙකට බය නැතුව තියන්න පුළුවන් හොඳ ලස්සන කෑමක් ඉතින් සාමාන්‍යයෙන් හුඟක් දෙනා මේවා හදන්නේ නැති නිසා වැඩි දෙනෙක් මේ වගේ හදලා කෑම මේසෙකට ඇරියොත් ඕනම කෙනෙක් මේ වගේ දෙයක් කන්න මැලි වෙන්නේ නැහැ හේතුව මේවා ටිකක් හුඟක් අය අඩුවෙන් හදන හින්දා ඒ වුණාට ඔයා මේ වගේ දේවල් නිතර ඔයාගේ ශරීරයට එකතු කරගන්න ඔයාගේ දරුවන්ටත් වැඩි වශයෙන් හදලා දෙන්න එතකොට ඒගොල්ලොත් නිරෝගී වෙයි ඉතින් මං හිතනවා මං ඕගොල්ලන්ට හොඳ දෙයක් කියලා දුන්නා කියලා. ඉතින් ඒ නිසා අදත් මට ඔයාලට කියන්න තියෙන්නේ මගේ මේ වීඩියෝ එක නරඹුවාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෙකුට බලන්න මේක share කරන්න කියලාත් මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.